අඳුරනේ මේ මං හරි අඳුරන එක්කෙනෙක් කතා කරලා කිව්වා මේ අපේ උමන්දා මහ විහාරත් එක්ක සම්බන්ධ කෙනෙක් මේ අපේ විෂ්ණු දේවාලේ උන්වහන්සේ හරිම බලගතුයි කියලා මේ මොකක්ද ඒ හරහා දේවාලෙත් සම්බන්ධම පුත් කරගන්න බැරි වෙයිද කියලා අර කෙමක් වගේ දෙයක් මේක සම්බන්ධව ගෝඨාභයටත් කරන්න බැරි වුණානේ මතකනේ අපි දැන් කලින්ම මහින්දට විරුද්ධ වුණා ඊට පස්සේ මෛත්‍රීට විරුද්ධ වුණා ඊට පස්සේ අන්තිමට ගෝඨාභයටත් විරුද්ධ වුණා පොළොත් ගැහුවා ගිහිල්ලා ඇයි විරුද්ධ වුනේ රටට ඕන දේ උනේ නැහැ ඒකන ඔබවහන්ස ගිහිල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය විරුද්ධ පොල් ගැහුවද ඔව් පොල් ගහලා මිනිස්සු එහෙම කරන්න ඕන මොකද ඒක අපි බලන්නේ වීඩියෝ එක එමෙ කළා එකල සති දෙකෙන් ගියා පැහැදිලිනේ එතකොට ඒක ඒක කරන්න ඕන වෙලාවට කරන්න ඕන දේ කරන්න ඕන ඒක දැන් රනිල් මැතිතුමාට උනත් පොල් ගහනවා මේ දේ හරියට කරේ නැත්තම් පැහැදිලිනේ ඒක ඔය බලනේ උන් ගිහිල්ලා කිව්වත් කමක් නැහැ දේවාල ඇතුලේ පූජාවල් ලබාගෙන ඉන්න වෙලාව නෙමෙයි දැන් ඔය දේවාල වලින් එළියට ඇවිල්ලා මේ මිනිස්සුන්ට පිහිට වෙන වෙලාව අපි දැන් මේ දෙවියන්ට කන්නලව් කරනෝ මේ ඔක්කොම එකතු වෙලා පොල් ගහලා කපුරු පත්තු කරලා මේ විශ්ව දෙවි හාමුදුරන්ට කන්නලව් කරනෝ දසාවතාර වලින් එකකින් ඇවිල්ලා මේ මහ පොළොවට බැහැලා අඩුම තරමේ කල්කී අවතාරයෙන් ඇවිල්ලා මේ අධර්මිෂ්ඨකම් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දැකලා මේවට වැරදි කරපු උන් පරසක්කොල ගහලා දඬුවම් කරන්න ඕන කට්ටියට දඬුවම් දීලා නැවත තුන් මාසයක් ඇතුළත මේ රට තිබුණටත් වඩා සස්ත්‍රීක වුණු රාජ්‍යයක් ගොඩනගන්න අපිට දැන් කියන්න කෙනෙක් නැති නිසා සමුන්නාන්සට ඇවිල්ලා කිව්වා. ඒ කියන්නේ ඔබ වහන්සේ ගිහිල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය විරුද්ධ පොල් ගැහුවද? ඔව්. තිරුවන් සරණයි මේ උමන්දා මහ විහාරයේද? ආ ඔව් කියන්නේ. ධම්මමුත හාමුදුරුවන් වහන්සේද මේ? ඔව් කියන්නේ. හාමුදුරුවෝ කුෂිකර්ම උපදේශයක් ලබා ගන්න කියලා කතා කරේ. ආ කියනවා ටිකක්. ආන්දනේ පොල් ලගවක් තියෙනවා ගස් 150 200ක් විතර වගේ තියෙන්නේ. ආ මේ ඒකට අපිට අර රිලව් වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ අර අපිට මේ කලටි කාලේ වෙනකන් තියාගන්න බෑ මල්ටිගේ ඇටි ටික හලනවා මේ සතුරි දෙකක් වෙලා. මොකද අපිට කුෂිකාර්මික පැත්තෙන් මොකක්වත් උපදෙසක් ගන්න පුළුවන්ද කියලා බලන කතා කරේ. රිලව්ට නේ. ලවුන්ට ඔය දැල් ක්‍රමයක් හරියන්නේ නැද්ද? දැල් ක්‍රමයක් නම් දැන්ට පාවිච්චි කරේ නෑ හඳුරුනේ මේ. දැන් කොච්චර ඉඩම කොච්චර ප්‍රමාණයක් තියනවද? අක්කර එකමාරක් විතර වගේ තමයි තියෙන්නේ. එකමාර අපිට මේ එතකොට දැන් ඔය මේ ඉඩමට දැන් අර ත්‍රිලව් ඇතුල් වෙන්න පුළුවන් ගස් තියෙනවනේ. ඔව්. හරිද? ඒ ගස් වල ඔක්කොම ඇතුල් වෙන්න පුළුවන් මට්ටමේ ඒවා තියෙනවා කපලා අයින් කරලා. අපිට දැන් සාමාන්‍යයෙන් පුළුවන් අර මේ වටේ දැලක් වගේ අදින් මාළු දැලක් වගේ. ඒතර ඒගොල්ලොන්ට මාළු දැල හරහා එන්න කොට අමාරුයි නේ. ඔව් නේද. හරිද? දැන් උඩින් පැනලා આવත් එහෙම එන්න පුළුවන් අර පොල් අතර කෙලින් අගහකින් අත්තකට. ඔව්. හරි. එතකොට ඒ එන්න එහා මේ උඩින් අගහක් උඩින් එන්න පුළුවන් අතුරේ කපලා දාලා. හරිද? ඔව්. ඊට පස්සේ මේ ඒගොල්ලෝ බිමින් එන්න ඕන. ඔව්. එනවනะ. ඔව්. එතකොට ඒ බිමින් එන එක වළක්වන්න මොකද කරන්නේ? මාළු දැලක් හදිනවා. එහෙමයි. ආන්දුනේ මේ මම අඳුරන එක්කෙනෙක් කතා කරලා කිව්වා මේ අපේ උමන්දා මහ විහාරත් එක්ක සම්බන්ධ කෙනෙක් මේ අපේ විෂ්ණු දේවාලේ උන්වහන්සේ හරිම බලගතුයි කියලා මේ මොකක්ද ඒ හරහා දේවාලෙත් සම්බන්ධම පුත් කරගන්න බැරි වෙයිද කියලා අර කෙමක් වගේ දෙයක් මේක සම්බන්ධව එහෙම නම් ඉතින් මම ඒ සම්බන්ධයෙන් ලොකු අදහසක් නෑ මගේ ඉතින් අර ඇවිල්ලා පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා මම නම් ඒ සම්බන්ධ ලොකු දැනුමක් නෑ ඇවිල්ලා අපිට මේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා නම් පොල් ගහලා වගේ දෙයකින් මේ රිලව් ටික පන්න ගන්න බැරි වෙයිද දන්නේ නේද? එහෙමනම් ඉතින් පොල් ගහලා රිලව් පන්නන්න වෙන ක්‍රමයක් නම් මම නම් දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ එහෙම කරන්නේත් නැහැ. ඒ තාන්දුරනේ අර මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පොල් ගහලා ජනාධිපතිව පන්න ගත්තනේ. ඒ විදියට රිලව් පන්න ගන්න බැරි වෙයිද කියලා බලන්න බැලුවේ පොඩ්ඩක්. නෑ උන්වහන්සේ ඉන්නේ රිලව් පන්නන්න නෙවෙයි මහත්තයා. ආහ්. මේ ජනාධිපති කෙනෙක් පන්න ගන්න කොට උනාට පොල් ගහලා රිලව් පන්න ගන්න තරම් විෂ්ණු දෙවියන්ට අමාරු ඇති නේද? ඔව් දැන් රිලව් පන්නන්න විෂ්ණු දෙවියන්ට ඕන නැහැ. රිලව් පන්නන්න දී මේ විභින ඕනතර ක්‍රම තියෙනවානේ. ආ ඒකෝට ජනාධිපති මහත්ය කාර්ය ග්‍රාහකී කරන්න එපා බොරුවට. බොරුවට මා දැනගත්තා ජනාධිපති පන්නන්න පොරවාපෝ. මේ හාමුදුරුවෝ ඉන්නේ වක්කන්නේ රිලව් වල වانوں නෙමෙයි.
Itu kota ika ik karan nona ilada karan nona ika dan ranil metu matnat pol gahana ma mede hari ika karin etta.